ජනතාව අතිමහත් බහුතර බලයක් ලබලා දීලා ජන වරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට බාර දුන්නේ මේ අනතුරුදායක යෝජනාවෙන් රට බේරා ගැනීමේ අදහස පෙරදරි කරගෙන ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ රට අපේ රටත් අත්සන් කළ ඉදිරිපත් කරන යෝජනාවෙන් ඉවත් වීම සඳහා වෙනත් රටවල සහයෝගයක් ලබාගෙන ඒ ඉවත් වීමට අදාළ කටයුතු විදේශ කටයුතු ඇමතිතුමා විසින් රට වෙනුවෙන් ජාතික වගකීමක් ලෙස ඉෂ්ට කිරීමේ කාර්යභාරයට අපේ පූර්ණ සහයෝගය සියලුම කැබිනට් ඇමතිවරු ඒකමතිකව ලබා දුන්නා. You see met the last Friday that Minister Janaka Bandara Tennakoon issued a special gazette notification. I told now clearly because yesterday cabinet decided මේ කැබිනට් පත්‍රිකාව තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ ගැසට් නිවේදනයට අනුව රට සමස්තයක් ලෙස සලකලා මුළු රටම ලෙස සලකලා විවිධ ඡන්ද කොට්ටාසවල තියෙන අවශ්‍යතා මත මේ වර්ගීකරණය එක්වර රටටම කරනවා මිසක් සයින්දු මරුදු වලට විතරක් විශේෂයෙන් කිරීම මේ අවස්ථාවේ අත්හිටවල තිබෙනවා. පර්යේෂණ රාශියක් කළ අනු අවශ්‍ය ප්‍රමිතීන් පෝරවල පැවතිය යුතු ප්‍රමිතිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ විසින් ප්‍රමිතියක් තීන්දුව කළා තියෙනවා. ඒ අනුව කාබනික පෝර නිපදවන ආයතන 250ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටිනෝ නිෂ්පාදකයන් 36 දෙනෙක් දැනටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුව නිපදවීම සඳහා බලය ලබාගෙන තිබේ. මේ පොහොර රජයේ විසින් මිලදීගෙන කිසිදු ගාස්තුවක් අය නොකොට 100%ක්ම සහනාධාරයක් වශයෙන් නියම ව්‍යාපෘතියක් සඳහා කන්න හතරක් සඳහා පොර නොමිලේ ලබා දෙනවා. ලබන කන්නේ සිට කාබනික පොර නියම ව්‍යාපෘතින් ලෙස තෝරාගත් ප්‍රදේශවල ගොවි ජනතාවට අඛණ්ඩව කන්න හතර දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.